नमस्कार वेवा बुद्धुरुवनट समदा बुद्धुहिमी शरणयामी नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामी नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामी नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामी साधु साधु। ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේත් ඔබ මේ එකතු වී සිටින්නේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව මගින් ඔබ වෙත ගෙනෙන අසිරිමත් දම්සක උතුම් ධර්ම දේශනා මාලාව සමග ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් මේ මහා භද්‍ර කල්පේ සතරවෙනුවලව 15 වී වදාළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් ජීවිතාවබෝධයේ පිණිස දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ලෝසතුන්ට මේ මුලාවෙන් වෙහිච්ච ජීවිතය අවබෝධ කරන හැටි පරිපූර්ණ වශයෙන් උන්වහන්සේගේ ජීවිත කාලේ පුරාවට ඉතාම වෙහෙසක් අරගෙන උන්වහන්සේගේ ජීවිතය අපි අහලා තිනවා උන්වහන්සේ දවසට පැය දෙකක් සැතපුනේ ඉතිරි කාලය සම්පූර්ණයෙන් දෙව් මිනිසුන් වෙනුවෙන් වෙන් කරලා උන්වහන්සේ ධර්මයේ දේශනා කළා ඒ ධර්ම දේශනා කළේ අපේ ජීවිතවලට දෙව් මිනිසුන්ගේ ජීවිතවලට විශාල නොපෙනෙන අනතුර තියෙන හින්දා දවසක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ගිජුකුළු පව්වට වඩිනවා ගිජුකුළු පව්වට යනකොට ඔය ඉන්දියාවේ ඒ ගිජුකුළු පව්වේ අසලින් තිබුණ ප්‍රපාතයක් ගාව දැන් බුදුරජාණන් වහන්සේ වඩිද්දි ප්‍රපාත ගාවදී බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි පරිස්සමින් එන්න සාමාන්‍ය ප්‍රපාතයක් ගාවින් අපි වුණත් ප්‍රවේශමෙන් යන්නේ මොකද පොඩ පැටලුනොත් ප්‍රපාතයට වැටෙනවානේ ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක භයානක ප්‍රපාතයක් ස්වාමීනි මේ බඳු ප්‍රපාතවලට වඩා ප්‍රපාතය මිනිසයාට හම්බ වෙනවද බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ නොකළ අවිද්‍යාවෙන් වෙහිච්ච ජීවිතේ මීට වඩා ප්‍රපාතයක් කෙමීට වඩා අනතුරක් තියෙනවා මොකද ප්‍රපාතකින් කෙනෙක් ඇදගෙන වැටුණාට එයා සතර පායි උපදින්නේ නැහැ නමුත් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ නොකරන තාක් අපි කාටවත් කිසි කෙනෙකුට සතර අපායේ තියෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම නැහැ. සම මේකට තියෙන එකම විකල්පේ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරන එක. චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ නොකර සංසාරේ ගමනේ පින්වන්නේ කොහේ ගියත් පිළිසරණක් නැහැ. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ කියලා අපි උපන්නේ සුගතියකනේ. බුදුරජාන් වහන්සේ සුගති දුගති පෙන්නකොට ඒ සුගති ලෝක අතරට බුදුරජාන් වහන්සේ මනුස්ස ලෝකෙත් ඇතුල් කළා. ඒතර අපි මේ සංසාරයේ කොහේ හරි ජීවත් වෙච්ච කරගත්ත පිනකින්ද අපි මේ ඇවිල්ලා උපන්නේ සුගතියක. සුගතියක ඉපදිලා
සුගතියක් තුල අපට තියෙන වින්නෙහි අපිව දන්නවනම් සුගතියෙන් පාතට වැටුනොත් නේ දැන් මේ කාලේ අපට අර ගොඩාක් ලෝකයේ යුද්ධ තියෙන හින්දා මේක විතර පේනවා ඇති මනුස්ස ලෝකේ කියන්නේ කොච්චර දුක් සහිත තැනක්ද කියලා මිනිසු මරණ බයෙන් තැති අරගෙන මිනිසෙකුට මිනිසෙක මේ මිනිහෙක් විදිහට දකින්න බැරි මානසිකත්වයක් තියෙන පිරිසක් මේ මිනිස්යන් අතරේ තුපදිනවා නම් ඒ මිනිස්යන් නිසා කලාතුරකින් ඉතා දුර්ලභ ලෙස මේ පින්දහම් රැස් කරගෙන මනුස්ස ලෝකෙට එන කෙනාට මනුස්ස ජීවිතේ අනන්ත දුකක් විඳින්න වෙනවා නම් මේ ලෝකෙ දුගතියක ඉපදිච්ච කෙනාට කොයිතරම්නම් කටුක බවක් මේ දුගතියද එනිසා සංසාර ගමනේ අපි සැප විඳ විඳ ආවේ නැහැ මෙච්චර කාලයක් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සංසාර ගමනේ එනකොට එක එක යෝනිවල ඉපදෙලා වෙල්ල කපල මරද්දි විතරක් අපි දැන් හරකෙක් වෙලා ඉපදුනා කියලා අපිට පේනවනේ මේ ලෝකෙ ඉපදින හැම හරකම වෙල්ල කපලද මරන්නේ නෑ අර ඒ වෙල්ල කැපීම කියන්නේ හරක් මරණ එක විදිහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ හරක් වෙලා උපදිද්දි වෙල්ල කපලා විතරක් මැරෙනකොට ගලාගෙන ගියපු රුධිරය සතර මහා සාගරේ ජලයේ ඉක්මවා ගියා ඒක මේ කියන්නේ අපේ ලංකාවට පේන සාගර ජලයේ නෙමෙයි සතර මහා සාගරයකනේ ඒ ජලයේ ඉක්මවා ගියා කියනවා ඊළඟට අපි අපේ අම්මා වෙනුවෙන් අඬනකොට අම්මා මැරිලා අපි අඬද්දි අම්මා වෙනුවෙන් විතරක් මේ සංසාරේ අපි අඬපු කඳුළු ඔය සතර මහා සාගරේ වතුරට වඩා වැඩි කියනවා සාමාන්‍යයෙන් අම්මා මැරුණා කියලා අපිට ලොකු ප්‍රමාණයක් අඬන්න පුළුවන්ද මිනිස්සෙක් කොච්චර ඇඬුවත් නේ මිනිස්සෙක් කොච්චර ඇඬුවත් ජීවිත කාලේ පුරාම ඇඬුවත් එයාට ඉතාම සුළු ප්‍රමාණයයි කඳුළු වගුරවන්න පුළුවන් නේ සතර මහා සාගරයක් පිරෙන්න කඳුළු වැගිරුවා කියන්නේ අපි කොච්චර දීර්ඝ කාලයක් මේ සංසාරේ ඉන්නේ නැද්ද ඒ එන ගමනේ සතර මහා සාගරයක් පුරවන්න කඳුළු හැලුවා කියන්නේ අපි සතුටින් නෙමෙයි වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් දුක් විඳගෙන ආපු සංසාර ගමන ඉස්සරහට තියෙන්නේ හැප විඳ විඳ යන එක නෙවෙයි අතිශයින් කටුක දුක් සහිත ගමන මේ සංසාරයේ කියලා කියන්නේ ඒ සංසාරයේ පින්වන්නේ අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච කාලේ අපිට පේනවා ගොඩාක් මිනිස්සු යුද්ධ නිසා අනතුරු නිසා එක එක දේවල් නිසා මේ මිනිස්සු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ දාලා යනවා ඒ යන ඈයන්ට ගිහිල්ලා උපදින්න ගොඩාක් තැන් තියෙනවානේ ඒගොල්ලෝ ගිහිල්ලා තිරසන් වෙලා උපදින්න පුළුවන් එහෙම වුණොත් මෙහි තියෙන සැප සතුට ඉවරයි ඒගොල්ලෝ ගිහිල්ලා නිරේ උපදින්න පුළුවන් එහෙම වුණොත් මෙහි තියෙන සැප සතුට ඉවරයි ඒගොල්ලෝ ගිහිල්ලා පෙරේතය වෙන්න පුළුවන් එතකොට මෙහි මේ අසාගෙට හිටපු එක ඉවරයි ඊට පස්සේ සෙම්සුට පස්සේ යන්න ඕනේ එතකොට ඒ මිනිස්සු එහෙම මැරෙනකොට මේ ලෝකේ බහූතරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ බහූතරයක් මනුස්ස ලෝකෙන් මිය ගිහිල්ලා ආයේ අඩු ගානේ මිනිස්සෙක් හරි වෙලා උපදිනවනම් බුදුරජාණන් වහන්සේ නියසිල මතර පස් ටිකක් ගත්තා අරන් කියනවා මහණෙනි මේ නියපොත්තු උඩ ඉන්න උඩ තියෙන පස් ටික වගේ ඉතා සුළු ප්‍රමාණයක් මැරුණායින් පස්සේ මනුස්ස ලෝකෙන් ආයේ මිනිස්සෙක් කියලා උපදිනවා ඉතුරු මේ මහ පොළොවක් වගේ විශාල මිනිස්සු ප්‍රමාණය මැරුණායින් පස්සේ සුගති උපදිනව නෙමෙයි සතර අපායෙ ගිහිල්ලා උපදිනවා එතකොට බලන්න කොච්චර අසරණයිද සසරේ යන සත්වයෝ එතකොට මේ අපිට ඔය අහන්න ලැබෙන මිනිසුන්ගේ මරණ මිනිසු ඝාතනය වෙන දේවල් ඒ මිනිසුන්ගේ ඊළඟ ජීවිතේ කොච්චර දුක් සහිතයිද ඒ එක කරුණක් නිසා පෘථග්ජන භාවයෙන් යුතුව මැරිච්ච නිසා පෘථග්ජන භාවය දුරු කරගෙන අපට මැරෙන්න පුළුවන් වුණොත් අපේ මරණය ඒ මරණය අපිට කනගාටු වෙන දෙයක් නෙවෙයි ඒ මරණය කොච්චර බිහිසුණුනත් බුදුරජාණන් වහන්සේගේ කාලේ
ශාක්‍ය වංශය කෙරෙහි වෛර බැනගත්තා විඩූඩබ කියන ශාක්‍ය කුමාරයා. මේ විඩූඩබ ශාක්‍ය කුමාරයා කොසල් රජුරුවන්ගෙන් පස්සේ රජ වුණා. රජ වෙලා දැන් මේ විඩූඩබ ශාක්‍ය වංශේ සුන්නත් දූලි කරන්න ඕනේ, වනසන්න ඕනේ කියලා සේනාව පිරිකරගෙන ශාක්‍යයන් වනසන්න එනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් තුන් වතාවක් නැවැත්තුවා මේ ගමන. තුන් වතාවක් නැවැත්තුවාට විඩූඩබ අතහැරි නෑ, ඇවිල්ලා මුළු ශාක්‍ය වංශයෙන් පෙති ගැහුවා. පෙති ගහලා මෙයා කරා මේ ශාක්‍ය කුමාරිකාව 500ක් පණ පිටින් අල්ලගෙන ඒ ශාක්‍ය කුමාරිකාව දැන් එක රැහෙනේ බැඳලා ඇදගෙන යනවා. තමන්ගේ අම්මලා මරලා, තාත්තා මරලා, සහෝදර සහෝදරියෝ මරලා මේ කන්‍යාව ටික ඇදගෙන යනවා. දැන් ඇදගෙන යනකොට හිතේ කොච්චර ගින්නක් ඇද්ද ඒගොල්ලන්ගේ නේ, තම පවුලම මරලා. ඒගොල්ල විලාප තියනවා, විරුඩබට බයිනවා, සාප කරනවා. මේ ටික දුරක් ඇදගෙන යද්දි විරුඩබට තරහ ගියා. ඒ පාර ඔය එකියක්වත් තියන්න ඕනේ නැහැ කිව්වා. අත් කකුල් කපලා ඔවුන් හෙදාලා යමන්ලා කියලා කිව්වා. ඒතකොට දැන් අර තරුණ ගෑනු ළමයින්ගේ අතුයි කකුලුයි කපලා ඉතුරු කොටන් ටික, අත් කකුල් කපලා ඉතුරු කෑලි ටික දැන් එක ගොඩේ දාලා 500 දෙනෙක්ගේ මේ සේනාව පිට වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දකිනෝ මේක විහාරයේ වැඩ ඉඳලා. උන්වහන්සේ භික්ෂුවකට කතා කරලා කියනවා, අනේ පින්වත් භික්ෂුව, අර බලන්න මාගේ ඥාති දියණිවරු ඇයි විශාල අනතුරක මේ මොහොතේ, ඇයි එයාලගේ හිතේ ඒ වෙලාවේ කුසලයද තියෙන්නේ? මේ එයාලගේ අත් කකුල් කපපු, එයාලගේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා මරපු විඩූඩබ ගැන විශාල කෝපයක් හිත ඇතුලේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, බලන්න භික්ෂුව ගිහිල්ලා ඒ නැගිනිවරුන්ට පිහිටක් වෙන්න, ඒ දියණිවරුන්ට පිහිටක් වෙන්න. ඒ පිහිට අපි හිතන ජාතිය පිහිට නෙමෙයි. සාමාන්‍ය ලෝකෙ පිහිට කියලා අපි සාමාන්‍ය ලෝකෙ මිනිසෙකුට දෙන්න පුළුවන් මේ පිහිටනේ නේ. සාමාන්‍ය ලෝකෙ මිනිසෙකුට මේ මැරෙන්න ලැහැත් වෙන කෙනෙකුට ඒ මරණින් බේරා ගැනීම තමයි දෙන්න පුළුවන් උපරිම පිහිට. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඊට වඩා පිහිටක් රැකවරණයක් දෙන්න පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේගේ ඒ භික්ෂුව, ඒ ශ්‍රාවක භික්ෂුව එරදිමත්. උන්වහන්සේ එරදීන් වැඩියා. වැඩලා එරදි බලයෙන් අර 500ක් කාන්තාව ගාව වැඩ ඉන්නවා. ආසි වැඩ ඉඳලා උන්වහන්සේ මේ අත් කකුල් සුව කරන්න ගියේ නෑ. උන්වහන්සේ කියනවා, නැගිනිවරුනි, සිහිය උපද්ද ගන්න. මේක තමයි සසර. සසර ඉස්මතුනේ කොයි වෙලාවේද? සසරේ හැබෑ තතු හෙලිවෙච්ච වෙලාවේ. මේක තමයි නැගිනිවරුනි මේ ඉපදීමින් මැරෙමින් යන සසරේ ස්වභාවය. නැගිනිවරුනි, මේක මීටත් වඩා කටුකයි. මේක මීටත් වඩා බිහිසුණුයි. අතහරින්න මේක කියලා කිව්වා. මේ සසර ගැන තියෙන ඇල්ම අතහරින්න කිව්වා. වාසනාවන්තයි ඒ 500 දෙනා. ඒ 500 දෙනාම එක්කෙනෙක්වත් මාර්ගඵල නොලබා මරණයට පත් වුණේ. පෘථග්ජනියෝ විදිහට එක්කෙනෙක්වත් මරණයට පත් වුණේ. අත් කකුල් නැතුව වුණත් 500ම මඟඵල ලැබුවා. මඟඵල ලැබලා මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයෝ විදිහට ඉපදරෝ ගියා. ඒගොල්ලන්ට අර සංසාර අනතුර ආයේ නැහැ. නමුත් බලන්න අද ලෝකේ මැරෙන මිනිසුන්ට මේ පිළිසරණ තියනවද? මේ පිළිසරණ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අප්පකාතේ මිනිස්සෙසු තේජනා පාරගාමිනෝ. මහණෙනි, මේ සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයන් අතරේ අප්පකාතේ ඉතාම ටික දෙනයි තේජනා පාරගාමිනෝ එතරට යන්නේ. අතායන් ඉතරා පජා, අනිත් ඔක්කෝම ප්‍රජාව, දෙව් මිනිස් නොයෙකුත් මේ ප්‍රජාව තීර මේවානු දාවති. සසර කොයි පැත්තටද යන්නේ? ඒ පැත්තට මේගොල්ලොත් ගහගෙන යනවා. ස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉතාම අතලොස්සක් ඒ සසර සැඩ පහරී
පහළට යන්න දෙන්නේ නැතුව උඩට පීනන්න මහන්සි වෙනවා. ඔබ හිතන්න ගංගාවක් වේගින් පහළට ගලනවා. ඔකර වැටෙන වැටෙන මිනිස්සයා සාමාන්‍යයෙන් කොහෙටද යන්නේ? පහළට යනවා. ඕකේ හිතේ හයියක් තියෙන ලොකු වීරියක් තියෙන මිනිස්සෙක් විතරයි නේද සැඩපහරින් උඩු පැත්තට පීනන්නේ? කොච්චර ජවයක් කොච්චර ශක්තියක් එයාට තියෙන ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ පින්වන්නේ ජවයක් තියෙන කෙනෙක්. ජවයක් නැති මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් වෙන්න බෑ. ශ්‍රාවකත්වයට එන්න බෑ. ඒ ජවය උපද්ද ගන්න හැම ජීවිතයකම පුළුවන්කමකු නෑ. බුදුරජාණන් වහන්සේ ඔබ අහලා තිබේ අක්කන සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළා. ෂණේ කියන එක හම්බෙන්නේ හරි කලාතුරකින්. ෂණේ කියන එක තිරිසනෙක් කියලා ඉපදුනොත් නෑ. පෙරේතෙක් කියලා ඉපදුනොත් නෑ. නිරේ උපන්නොත් නෑ. ඊළඟට අසඤ්ඤ තලයක උපන්නොත් නෑ. මනුස්ස ලෝකෙම උපදිනවා. බුදු කෙනෙකුත් පහළ වෙලා මන්ද බුද්ධිකයි සන සම්පත්තිය නෑ. මනුස්ස ලෝකෙම උපදිනවා. බුදු කෙනෙකුත් පහළ වෙලා අන්‍යාගමක සන සම්පත්තිය නෑ. මනුස්ස ලෝකෙම උපදිනවා. බුදු කෙනෙකුත් ලෝකෙ පහළ වෙලා දහමක් ඇහෙන්නේ නැති දිහාක සන සම්පත්තිය නෑ. නමුත් මනුස්ස ලෝකේ උපදිනවා බුදු කෙනෙක් නෑ. ඒත් සන සම්පත්තිය අහිමිලා. අපිට කොච්චර වාසනාවක්ද අපි ඉපදිනකොට මහා කරුණාවෙන් ලෝ සතුන්ට ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පහළ වුණත් උන්වහන්සේ ශාස්ත්‍රු තනතුරේ තියලා ගිය ධර්මයේ ජීවමානව වැඩින්නවා. ඒ ජීවමාන ධර්මයේ පිහිට අදටත් අපට ගන්න උත්සාහ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයාට තියෙනුනේ ජවයක්, ජව සම්පත්තියක්. ඒ ජව සම්පත්තිය කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයාට තියෙනුනේ ඕ මේ දුකයි කියලා ඥානයක්, මේ දුකේ හට ගැනීමයි කියලා ඥානයක්, මේ දුක නිරුද්ධ වීමයි කියලා ඥානයක්, මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවයි කියන ඥානයක්. ඒකට කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා. ආන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රාවකයාගේ ජව සම්පත්තිය. විශාල ජවයක් වුණේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න. මොකද ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගම්භීරෝ, හරි ගාම්භීරයි. නිපුණෝ, හරි සියුම්. අතක්කාවචරෝ, තර්ක කර කර මේක කරන්න බෑ. මේක අල්ලගන්න තියෙන්නේ කොහෙන්ද? නුවණින්මයි. නුවණින්මයි මේක තේරුම් අරගෙන අල්ලගන්න තියෙන්නේ. ඉතින් එහෙම ධර්මයක් ලේසි කෙනෙකුට මේ ධර්මයේ දකින්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන්, ධර්මයේ කෙරෙහි ප්‍රසාදයෙන් ධර්මය අනුගමනය කරන්න මහන්සි වෙන කෙනාට මේක කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වගේ. මේ අස්ව කෙන්දකින් යමක් එල්ලලා තියෙනවා. ඒක එල්ලලා තියෙන්නේ අස්වේකුගේ කෙන්දක් අරගෙන. ඒතකොට අස්ව කෙන්දකින් එල්ලපු එකට මිනිස්සුෙකුට විදින්න කියනවා ඈත ඉඳලා. දුන්නකුයි ඉතලෙකුයි දීලා මේකට විදින්න කියනවා. කට්ට කළුවරේ අකුණක් ගහනවා. අකුණෙන් තමයි මෙයාට දැක ගන්න තියෙන්නේ අර අස්වකෙන්දයි එල්ලලා තියෙන එකයි ඉලක්කේ ඔක්කොම. එයාට තියෙන්නේ මහ වෙලාවක්ද නැත්නම් චූටි වෙලාවක්? ඒ චූටි වෙලාවේ එයා විදින්න ඕනේ අර අස්වකෙන්දෙන්. ඒ අස්වකෙන්ද එල්ලලා තියෙන එක කැඩිලා බිමට වැටෙන්න අස්වකෙන්දට විදින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒක ලේසි, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන එක අමාරුයි කියනවා. ඒ අකුණු එළිය දැන් අපි ජීවිතේට වැටලා තිනවා. ඒ තමයි සන සම්පත්තිය. අපි මිනිසෙක් වුණා. මිනිසෙක් වෙනකොට අපේ භාෂාවෙන් අපිට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ශාස්ත්‍රුන් වහන්සේ නමක් පහළ වුණාම තියෙන ශාස්ත්‍රු සම්පත්තිය අපිට තියෙනවා. මේ දෙකම එකතු වෙච්ච තැනට කියනවා සන සම්පත්තිය. සංසාරයේ දිගත් එක ගත්තාම මේක ක්ෂණයකටත් වඩා අඩු කාලයක් නේ, චුට්ටයි අපිට තියෙන්නේ. අපි මෙහි සම්පූර්ණ කාලෙම හිටියොත් අපිට කොච්චර කාලෙ දින්න තියෙන්නේ? ඒ අවුරුදු 60යි 70යි
උපරිම 80යි. අපි මේ කාලේ යන්න ඕනනේ. එතකොට මේ අවස්ථාව අපිට තියෙන්නේ ඊටාම ටික කාලයක්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත කෙනාට අර මෙතරින් එතරට යන්න. මොකද්ද මේ මෙතර එතර කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව තුල ඉන්නකන් අපි ඉන්නේ මෙතරට වෙලා. අපිට එතර යන්න බැ. අවිද්‍යාව සිඳගෙනමයි එතරට යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක හරියට පෙන්නවා මෙහෙම. මහා සාගරේ රළගෙඩි මේ අත පෙරලි පෙරලි තියෙද්දි මේ මහා සාගරේට මිනිස්සෙක් අරන් ගිහිල්ලා දානවා එක සිදුරක් තියෙන වියගහක්. ওই වියගහ කියන්නේ අර හරක් බඳින්නේ, හරක් දෙන්න බඳින, මේ දෙන්න බඳින එකට තමයි එක සිදුරක් තියෙන වියගහ කියන්නේ. ඒතකොට හරක් දෙන්න බැඳලා නගුල හයි කරන්නේ අර විය සිදුරට. එතකොට එක විය සිදුරක් තියෙන විය ගහක් මිනිස්සෙක් දානවා මේ රළ පෙරලෙන මුහුදට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ උතුරු පැත්තෙන් එන රළ ගෙඩිවලට මේ විය ගහ දකුණට පාවි පාවි යනවා. දකුණු පැත්තෙන් එන රළ ගෙඩිවලට මේක උතුරට පාවෙනවා. මේ විදිහට ඉතින් මහ සයුරට වැටුණාට පස්සේ වියගහට ඕන විදිහට නෙවෙයි රළගෙඩි වලට ඕන විදිහට මේ වියගහ පෙරලෙනවා. පෙරලෙද්දී ඔය මහා සාගරයේ ඇතුළේ ඉන්නවා කියන අවුරුදු 100කට එකපාරක් උඩට එන එකම එක ඇහැක් පේන කැස්බෑවෙක්. ඒ නිසා යාට කියනවා කන කැස්බෑවා. මේ කන කැස්බෑවා අවුරුදු 100කට එකපාරක් ඇවිල්ලා වතුරෙන් උඩට ඔළුව දාලා අහස බලලා ආය යට යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර අවුරුදු 100කට වතාවක් කන කැස්බෑවා මහා සාගරෙන් උඩට මතු වෙනකොට එයා දැන් මහා සාගරේ කොහින් මතු වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන්ද? එයාට හිතුණු තැනින් එයා මතු වෙනවා. ඒ මතු වෙනකොට අර රළගෙඩි වලට මේ යත පාවෙන වියගහේ විය සිදුර ගානට අර කන කැස්බෑවගේ හිස ගාවට ඇවිල්ලා කන කැස්බෑවා විය සිදුරින් හිස දාලා අහස බලනවා කියන එක මහණි සිද්ධ වෙන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. බුදුරජාණන් වහන්සේකින් ඒ ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊටාම කලාතුරකින් ඔහොම එකක් වෙන්න පුළුවන්. කලාතුරකින් ওই වියගහ හරියට මේ එකතු වෙලා කන කැස් බෑවා අහස බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං අදිච්ච මිදම් වික්කවේ මනුස්ස සත්තං ලද්දං. මහණෙනි ඒ වගේ ඊටාම කලාතුරකින් කියනවා ඔබට මිනිස්සෙක් වෙන්න හම්බ වුනේ. එතකොට අපිට මේ ලැබිච්ච ජීවිතේ සුළුපටු එකක්ද? විය සිදුරෙන් අහස බලනවට වඩා දුර්ලභ එකක් මේ හම්බ වෙලා තියෙන්නේ. මිනිස්යාගේ ජීවිතයට වටිනාකමක් දුන්න සාස්ත්‍රඥ වහන්සේ පින්වන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් මිනිසෙකු ඝාතනය කිරීම අනුමත කළේ නැහැ. තමන් වෙනුවෙන්වත් ඝාතනයක් බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. මොකද මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවද්දී ඔබ දන්නවත් ඇති බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයන් අතරේ උපසම්පදා භික්ෂුවකට කලලේ ඉඳලා යම් විදිහකින් මනුස ඝාතනයකට හවුල් වුණොත් එයාට පරාජිකා කියන ආපත්‍ය සිද්ධ වෙනවා. එයා මහණ ජීවිතෙන් පැරදුනා කියනවා. එහෙම සිල්පද බුදුරජාණන් වහන්සේ පැනෙවි. දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට දරුවෙක් නැති කරගන්න කරුණ කිව්වත් ඒ වික්ෂු පරාජිකා කියනවා. මනුස්ස කලලයට පවා ආරක්ෂාවක් බුදුරජාණන් වහන්සේ විසින් සැපෙවුවා. ඒ මොකද මනුස්ස ජීවිතයේට එයා එන්නේ සමහර විට කාලයක් සසර ගමනේ මනුස්ස ජීවිතයට එන්න බැරුව ඉන්න පුළුවන්. කලාතුරකින් මේ නියපොත් භාග්‍යතුන් වහන්සේගේ නියසිලේ මත තියෙන පස්ටික වගේ ටික දෙන අතරට එයා කලාතුරකින් එකතු වෙන්න හදන්නේ. ඒකතු වෙන්න හදන කෙනාට බලන්න සාමාන්‍ය ලෝකේ මනුස්ස ජීවිතයට වටිනාකමක් දෙනවද කියලා? මනුස්ස ජීවිතයට වටිනාකමක් දීපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන කැස්බෑවා විය සිදුරින් අහස බලනටත් වඩා දුර්ලභයි කියනවා අපිට මේ ලැබිච්ච මනුස්ස බව. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මහණෙනි ඒවං අදිච්ච මිදම් වික්කවේ තථාගතස්ස පාතු භාවෝ. මහණෙනි කන කැස්බෑව විය සිදුරින් අහස බලනවා වගේ
ඉතාම දුර්ලභයි කියනවා බුදු කෙනෙකුගේ පහළවීම සම්බුදුරජාණන් වහන්සේලා හැමදාම ලෝකේ පහළ වෙන්නේ නෑ අපි නම් ඉපදෙනකොට අපේ ඉතින් පින මේකනේ අපේ පිනට අපි ඉපදෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපිට ඇහෙනවානේ ඒතර බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපිට මේ කාලේ ඇහෙන්නේ බුදු කෙනෙක් පහළ වූ යුගයක් නිසා බුදු කෙනෙක් පහළ නොවු යුගයක බුද්ධ කියන වචනේ ලෝකේ නෑ ධම්ම සංඝ කියන වචන ලෝකේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් ලෝකේ නෑ සෝවාන් සකදාගාමි කියලා ආර්ය පුද්ගලය ගැන කතාවක් ලෝකේ නෑ බලන්න කොච්චර මේ වේලිච ලෝකයක්ද නේ බුදු කෙනෙක් නෑ කියන්නේ අද අපිට කුසල් අකුසල් ගැන කතාවක් තියෙනවා පින්පව් ගැන කතාවක් තියෙනවා සුගති දුගති ගැන කතාවක් තියෙනවා කොච්චර වාසනාවක්ද මේ සන සම්පත්තිය තියෙන උපතනේ එන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒවං අදිච්චමිදම් වික්කවේ තථාගතස්ස ධම්මෝච විනයෝච ලෝකේ දීප්පති මහණෙනි ඒ වගේ ඊටාම කලාතුරකින් කියනවා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විනේ ලෝකේ බබලන්නේ ඕන් ඒ කාලේ තමයි මේ කාලේ අපි දැන් මේ මනුස්ස ලෝකෙට එනකොට ලෝකේ උපදින කොච්චර රටවල් තියෙද්දි අපි මේ ලංකාවේ ඉපදිලා ඒ ලංකාවෙත් අපේ පිනකට අපිට තේරෙන භාෂාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ලැබෙනවා ධර්මයේ බබලනවා ධර්මයේ විවෘත වෙලා මේ විවෘතක වෙච්ච කාලේ මනුස්ස ජීවිතේ හම්බ වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙච්චරයි කරන්න ඕනේ මොකද්ද තස්මාතිහ වික්කවේ මහණෙනි ඒ නිසා මේ ඔක්කොම හම්බ වෙච්ච වෙලාවේ ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ දුක අවබෝධ කරන්න මහන්සි වෙන්න ඉදන් දුක්ඛ සමුදයන්ති යෝගෝ කරණීයෝ දුක හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ කරන්න මහන්සි වෙන්න ඉදන් දුක්ඛ නිරෝධන්ති යෝගෝ කරණීයෝ දුක නිරුද්ධ වෙලා යන්නේ මෙහෙමයි කියලා අවබෝධ කරන්න මහන්සි වෙන්න ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝගෝ කරණීයෝ දුක නිරුද්ධ කරගන්න අපිට කරන්න තියෙන්නේ මේකයි කියලා අඳුරගෙන ඒක දියුණු කරගන්න මහන්සි වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ දේශනාවේ හැටියට මනුස්ස ජීවිතයක් ලැබුව අපි කරන්න ඕන දේ තමයි ඒක. නම් මනුස්ස ජීවිතයක් ලැබුව අය අඩුවෙන්ම කරන දේත් ඕක. ඒ නිසා පින්වන්නි අපිට මේ මනුස්ස ජීවිතේ විය කියලා යන ලොකු කාලයක් නැහැ. අපේ මනුස්ස ජීවිතය අවසන් වෙන මොහොත අපට අදද හෙටද කියලා කියන්න පුළුවන්කම නැහැ. මේ සමහර ඊළඟ මොහොත අපිට මේ මනුස්ස ජීවිතය අවසන් වෙන මොහොත වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙලෝ ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ පරලොව. අපි මේ පරලොව අපිට උරුම වෙන හැටියට අපි යන්න ඕන. මොකද මෙහි ඉඳලා අපි ප්ලෑන් ගහගෙන අපි හදාගෙන අපිට පරලොව උපදින්න පුළුවන්කම නැහැ. අපි මේ ලෝකේ රැස් කරපු ටිකත් අරන් අපි පරලොවට යන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට දුක ගැන කියා දෙද්දි උන්වහන්සේ මේ ලෝකයට එන්නෙම දුක ගැන කියා දෙන්නේ. මොකද දුක ගැන තමයි මිනිස්සයා නොදන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අජිත කියන මේ ස්වාමීන් වහන්සේ අජිත කියන මානවකයා කේනස්සු නියුතෝ ලෝකෝ ස්වාමීන් ලෝකේ වැහිලා ඉන්නේ මොකකින්ද බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාය නියුතෝ ලෝකෝ අවිද්‍යාවෙන් ලෝකයේ වැහිලා ඉන්න අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද අවිද්‍යාව කියලා කිව්වේ ඔව් මිනිස්සයා වැහිලා ඉන්නවා දුක දන්නේ නැතිකමින් දුකේ හට ගැනීම දන්නේ නැතිකමින් දුකේ නිරෝධය දන්නේ නැතිකමින් දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව දන්නේ නැතිකමින් මිනිස්සයා වැහිලා ආන්නේ වැහිච්ච කඩතොරාවෙන් එළියට එන්න බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා කියන ලෝකේ ඉපදීම ලෙඩවීම මරණය කියන කරුණු මේ ලෝකේ තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කරද්දී දේශනා කළා ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් ඉපදීම දුකක් කියන එක අපට හොඳට තේරෙනවා ඉපදිච්ච කෙනාටනේ මේ ඔක්කොම ප්‍රශ්න ටික කඩාපාත් වෙන්නේ නේ ඒ නිසා ඉපදීම දුකක්මයි ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජරාවටපත් වීම වයසට යෑම දුකක් අපිට පේනවා ඒකනේ ඊළඟට මරණයේ දුකක් මරණයේ කියන එක දැන් බලන්නේ නේද මරණයේ කියන එක මේ හැම කෙනාටම එකම විදිහට ලැබෙන්නේ නැහැ නේද ඒ මරණයේ සමහර අයගේ මරණය අපේ හිත සලිත කරන සුළුයි සමහර අයගේ මරණය මරණය කියන එක දුකක් කියනවා ලෙඩ දුක් වලට පත් වීම දුකක් කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රිය වූ අයගින් වෙන් වෙලා යන්න වෙනවා කැමැති වුණත් අකමැති වුණත්
ප්‍රිය වූ අය වෙන්ක ප්‍රිය වූ අය අහිමි වෙලා අපට ප්‍රිය දෙයින් වෙන් වෙලා යන්න වෙනවා. ඒක දුකක්. ඊළඟට අපි අකමැති වුණත් අප්‍රිය අමනාප දේවල් එක්ක එකාසු වෙන්න වෙනවා. ඒක දුකක්. දැන් අපි කැමතිද අපේ දරුමල්ලු අහිමි වෙනවට? කැමති නෑ. අකමැති වුණාට අහිමි වෙනවා. අපි කැමතිද අපේ දේපල නැසෙනවට? කැමති නෑ. නමුත් අපේ දේපල අපි අකමැති වුණත් නැසෙනවා. අපි කැමතිද අපි නාකි වෙනවට? කැමති නෑ. නමුත් අපි අකමැති වුණත් අපි වයසට යනවා. මේක දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා මේ දේ කැමති දේවල් නොලැබෙද්දී ඒකත් දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා සංක්ෂේපයෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ දුක හකුළුවලා දේශනා කළා. උන්වහන්සේ වදාළා ඔය දුක හටගන්නේ අපේ හිත ඇතුලේ අපේ ජීවිත ඇතුලේ තියෙනවා කියනවා පින්වත්නි. තණ්හාවන් තුනක්. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා උන්වහන්සේ පෙන්නනවා. තෘෂ්ණාව. තෘෂ්ණාවෙන්ද අපට දුක හටගන්නවා කියනවා. එතකොට ඒක මේ ලෝකේ දැක්කි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළා ඒ නිසා මේ ලෝක සත්වයාට දුකින් නිදහස් වෙන්න කරන්න තියෙන්නේ තෘෂ්ණාවෙන්ද නම් දුක හටගන්නේ. ඒකෙන් නිදහස් වෙන්න මොකද කරන්න තියෙන්නේ? තෘෂ්ණාවෙන් නිදහස් වෙන එක. තෘෂ්ණාවෙන් නිදහස් වුණා නම් දුක හටගන්න එක නැහැ. බුදුරජාණන් දේශනා කළා තෘෂ්ණාවෙන් නිදහස් වීම තමයි නිවන. ඒ නිවන අත්දකින්න උන්වහන්සේ පෙන්වලා දුන්න මාර්ගය ආනෙකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපි මිනිස්සෙක් වුණාට පස්සේ අපි මුලින්ම තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ තියෙන ඇත්ත ස්වභාවය. අපේ ජීවිතේ අපි උපන්දා ඉඳලා අපට මේ අපේ ජීවිතේ විඳින්න වෙන හැම දෙයක්ම දුකට අයිති දේවල්. ඇයි අපි ඉපදිලා ඉන්නේ නේ? දුකට අයිති දේවල් විඳිමින් දුකකයි අපි ඉන්නේ කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඒ දුක හටගත්තේ අපේ හිතේ තියෙන තණ්හාව හින්දා කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒ දුක නැති වෙන්නේ අපේ හිතේ යම් දවසක තණ්හාව නැති වුණාම කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට තියෙනවා දුක ගැන වැටහීමක්. දුකේ හට ගැනීම ගැන වැටහීමක්. දුක නැති වෙන හැටි ගැන වැටහීමක්. දුක නැති කරන්න ඕනේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. ඒක තමයි අපිට කරන්න තියෙන දේ මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අපට දුක ගැන, දුකේ හට ගැනීම ගැන, දුකේ නැතිවීම ගැන, දුක්ක නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන තියෙන වැටහීමට තමයි කියනවා සම්මා දිට්ඨිය. ආන්නේ සම්මා දිට්ඨියේ ඉඳලා අපි පුරුදු කරගෙන යන්න ඕනේ. මොකද්ද? සම්මා සංකල්ප උපදින්න ඕනේ. නෙක්ඛම්ම සංකල්ප. කාමයන්ට වසඟ නො වූ, කාමයන්ගෙන් නිදහස් වීමේ කැමැත්ත. කාමයන් කිව්වහම අපිට ගොඩාක් ඒවා තියෙනවනේ. මේ කාමය කියලා කියන්නේ මොනවද? කාමයේ බුදුරජාණන් දේශනා කළා කාමය කියලා කියන්නේ මේ මේ ලෝකේ තියෙනවා අපට ආස හිතෙන රූප, හිත ඇලෙන රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස තියෙනවා, ආකර්ෂණීය ඒවා. ආන්න ඒවට අපි හිත බැඳෙනවා. හිත බැඳුනට පස්සේ අපි එව්වා හොයන්න ඕනි දෙයක් කරනවා. එතකොට ඒක එයා කෙනාට කියනවා කාමයන්ගේ වසඟයට ගිය කෙනා. ඒ නිසා අපි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට කාමයන් පරිහරණය කරන්න ඕනේ. කාමයන් පරිහරණය කළාට කාමයන් ඕන වෙලාවක අතහරින්න පුළුවන් විදිහට අපි ඉන්න ඕනේ. අපිට මේ ප්‍රියමනාප හැම දේවල් අපි කෙටියෙන් කිව්වොත් කාමයන් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙත්තං, කෙත් වතු, අපිට තියෙන වතු පිටි. ඊළඟට හිරඤ්ඤං, අපිට තියෙන රන් රිදී මිල මුදල්, මේවා අපිට තියෙන කාම වස්තු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගවාස්ස. ඒ කාලේ තිබුණානේ හරියට ගව සම්පත. ඊට පස්සේ එළු බැටළුව ඇති කරනවා, ඒක කාමයන්. ඊට පස්සේ දැසි දස්සෝ, කාමයන්. ඊට පස්සේ පුත්ත ධාර, දරුවන්, අඹුවන්, කාම වස්තු. මේ කාම වස්තුත් එක්ක තමයි අපේ ජීවිතේ තියෙන්නේ. නමුත් මේ කාමයන් ඕනේ වෙලාවක අතහරින්න පුළුවන්. මේ කාමයන් මගෙන් අහිමි වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා වැටහිම අපිට තියෙනුනේ. ආන්න ඒක නෙක්ඛම්ම සංකල්පනා. නෙක්ඛම්ම සංකල්පනා තියෙනක අපිට හරිය වටිනවා. අපිට මේ දේවල් අහිමි වෙන්න පුළුවන් කියන දැක්මනේ. නැත්තම් මේ මරණාසන්න වෙද්දි ගොඩාක් අය මේ මනුස්ස ලෝකේ අපිට අහිමි වෙන දේ කොහොමත් අපි අය අල්ල ගන්නවා.
අල්ලගෙන ඉතින් දුර්ලභව හම්බෙච්ච මනුස්ස ජීවිතේ අහිමි වෙනකොට ආය දුගති කියන්න පුළුවන් හිතක් අපි මනුස්ස ජීවිතේ ඉඳන් හදාගන්නවා. ඒ නිසා ඒක අතාරින්න පුළුවන් සංකල්පන අපිට තියෙන්න ඕනේ. නික්කම්ම සංකල්පන. ඊළඟට අව්‍යාපාද සංකල්පන. නිතර තරහ ගන්න කෙනෙකුට අපිට තරහ ඇති නොවන විදිහේ හිතුවිලි මේ හිත ඇතුලේ දියුණු කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේකට හොඳම දේ පින්වන්දි මෙත් සිත වඩන එක. එතකොට ඒක අව්‍යාපාද සංකල්පන. ඊළඟට උන්වහන්සේ දේශනා කළා අවිහිංසා සංකල්පන. හිංසා නොකරන කරුණා හිතක් අපේ හිතේ උපද්ද ගන්න ඕනේ. ඒ කරුණා සංකල්පන. මෙන්න මේ සංකල්පන තියෙනවා නම් අපිට තියෙනවා සම්මා සංකප්ප. මේ මනුස්ස ජීවිත ඉපදිච්චම අපි අනික් කටයුතු කරන අතරේ අපි කරන්න ඕන දේවල්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා උපද්ද ගන්න ඕනේ සම්මා වාචා. නිවැරදි වචන. නිවැරදි වචන මොනවද? බොරු කීමෙන් වළකින්න ඕනේ. කේලමෙන් වළකින්න ඕනේ. අනිත් අයගේ හිත් පෑරෙන තැලෙන පරුස වචනින් වළකින්න ඕනේ. අනිත් අයගේ කාලය අහිමි වෙන, අනිත් අයගේ කාලය අපතේ යන හිස් වචන කතාවෙන් වළකින්න ඕනේ. මේකට කියනවා සම්මා වාචා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා සම්මා කම්මන්තය. සම්මා කම්මන්ත මොනවද? නිවැරදි ක්‍රියා. උන්වහන්සේ වදාලා ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ, හොරකමින් වළකින්න ඕනේ. ඊළඟට වැරදි කාම සේවනයෙන්. වැරදි කාම සේවනයේ බුදුරජාණන් දේශනා කළා සකීන ධාරේන තුට්ටු හෝති. වැරදි කාම සේවනයේ නොකරන කෙනා තමන්ගේ ප්‍රිය බිරිඳකින් විතරක් සතුට වෙනවා. තමන්ගේ ප්‍රිය ස්වාමියාගෙන් විතර සතුට වෙනවා. පරඹුන් කරා, පරසැමියන් කරා යන්නේ නැහැ. ආන්න ඒක කියනවා වැරදි කාම සේවනයේ වැළකීම. මේක සම්මා කම්මන්තය. ඊළඟට සම්මා ආජීව. උන්වහන්සේ දේශනා කළා නිවැරදි අවංක ජීවිත ප්‍රතිපදාවක් එයා පුරුදු කරන්න ඕනේ. ඒක තමයි කියනවා සම්මා ආජීවය. එතකොට අපි මේ ටික පුරුදු කරනවා නම් අපේ තුළ තියෙනවා සිල්වත් බව. ඒස දේශනා කළානේ බුදුරජාන් වහන්සේ ත්‍රිවිධ දුෂ්චරිතින් අතාරින්න කියලා අපිට නේ. ත්‍රිවිධ දුෂ්චරිතය කියලා කිව්වේ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත. බුදුරජාන් වහන්සේ දේශනා කළා යම් කෙනෙකුගේ සිත, කය, වචනේ දුෂ්චරිතයට හැරිලා නම් තියෙන්නේ එයාගේ ජීවිතේ හරියට මේ සොහොනක් වගේ කියනවා. සොහොන කියන එක අපිට අද කාලේ සොහොන වඩා බුදුරජාණන් වහන්සේ කාලේ සොහොන ඔබ දන්නවනේ. බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්සෙක් මැරුණාට පස්සේ මේ ඒ මිනිස්යාගේ මල කඳ අරන් ගිහිල්ලා වීසි කරන්න පැත්තක් වෙනම තිබුණා. ඒතර වලලනේ ඒවා ඊට තොරන් ගහලා එහෙම කරන ඒවා තිබුණේ නෑ. මල කඳ අරන් ගිහිල්ලා දානවා. ඒ දැම්මට පස්සේ ඒ පැත්තේ හිවලු තමයි ඉන්නේ. ඉතින් ඒ හිවලු මට මතක විදිහට බටහිර පැත්තේ නගරේ මේ මල කඳ අරන් ගිහිල්ලා දානවා. එතකොට ඒකට තමයි සීවතිකාව, එහෙම නැත්නම් සොහන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි සොහන බිය සහිතයි. ඊළඟට සොහන බුදුරජාණන් වහන්සේ වදා අපිරිසිදුයි. සොහන අපිරිසිදුයි. මිනිස්යාගේ ශරීරයේ කුණු වෙච්ච ඕජාවෙන් සොහන තියෙන භූමියම අපිරිසිදු වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ වගේමයි කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ කරන මිනිස්යාගේ ජීවිතය අපිරිසිදුයි. එයා ලස්සනට ඇඳලා ඉන්න පුළුවන්. එයා ලස්සනට කතා කරනවා වෙන්න පුළුවන්. එයා හොඳ රස්සාවක් කරනවා වෙන්න පුළුවන්. එයාව කට්ටිය පිළිගන්නෝ ප්‍රසිද්ධයි වෙන්න පුළුවන්. නමුත් එයා අපිරිසිදුයි. සිතකයි වචනේ දුස්චරිතේ යොදවනවා නම්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මහණෙනි සොහන දුගදයි. ඒ වගේ කියනවා දුස්චරිතය කරන කෙනා ගැන සත්පුරුෂය අතරේ තියෙන්නේ අපකීර්තියක් කියනවා. මේ කෙනා සත්තු මරණ කෙනෙක්. මේ කෙනා අන්සතු දේ පැහැර ගන්න කෙනෙක්. මේ කෙනා සල්ලාලකමී හැසිරෙන කෙනෙක්. මේ කෙනා බොරු කියන කෙනෙක්. මෙයා කේලංකාරයෙක් කියලා මේ සත්පුරුෂය අතරේ තියෙන්නේ අපකීර්තියක් කියනවා. සොහන දුගදයි වගේ ඒ මිනිස්යාගේ දුගතක් තමයි පැතිරෙන්නේ. දැන් ඇතුලේ තියෙන එක නේ, දැන් සොහනේ තියෙන ගඳනේ පැතිරෙන්නේ. ඒ වගේ දුස්චරිත කරන මිනිස්යාගේ ඇතුල තමයි එළියට පැතිරලා යන්නේ දුගදයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සොහන බිය සහිතයි. ඒ වගේමයි කියනවා දුස්චරිතය කරන කෙනා නිසා සමාජයට බියක් උපදිනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි
සොහොන අමනුෂ්‍ය ඇසුරු කරගත්ත තැනක්. සොහොනේ යහපත් ඇසුරක් නෑ. අමනුෂ්‍යෝ තමයි සොහොනට එන්නේ. සැරව බොන ලේ පිපාසිත අමනුෂ්‍යෝ සොහොනට එනවා කියනවා. ඒ වගේමයි කියනවා බුදුරජාණන් වහන්සේ, මහණි දුෂ්චරිතය කරන කෙනාව ඇසුරු කරන්නේත් තවත් දුෂ්චරිතයේ යෙදෙන කෙනෙක්මයි. බොන මනුස්සයාගේ යාළුව හොඳට බොන්න පුළුවන් කෙනෙක්. ඊට පස්සේ හොරකම් කරන කෙනාගේ යාළුව හොඳට අහුවෙන්නේ නැති වෙන්නේ හොරකම් කරන්න පුළුවන් මිනිස්සෙක්. එතකොට ඒ જાතියම කෙනෙක් කියනවා එකතු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ සොහොන නිසා මිනිස්සු ගොඩාක් හැඬීම් වැළපීම් වලට පත් වෙනවා කියනවා. තමන්ගේ ප්‍රිය ඥාතීන් නැති වුණාම ඔතනනේ ගිහිල්ලා අඬන්නේ නේ. ඒ වගේ කියනවා දුස්චරිතය කරන කෙනා නිසා සමාජයේ ගොඩාක් අයට අඬන්න දොඩන්න සිද්ධ වෙනවා කියනවා. දැන් අපි හිතමු හොරකම් කරන කෙනෙක් ගමට එක්කෙනා ඉන්නේ කියලා. ඒ පවුලක් ඔන්න මේ මොකක් හරි එකක් හොරකම් කරාට පස්සේ ඒ මිනිස්සු මහන්සියලා හම්බ කරගත්තේ ඒ මිනිස්සු අඬනවා. ඊට පස්සේ අපි හිතමු මේ සල්ලාලක මියදෙන මිනිස්සෙක් ඉන්නවා කියලා. සමගියෙන් ඉන්න පවුලක් සම්පූර්ණ කඩා කප්පල් වෙනවා. බුදුරජාණන් දේශනා කළා සොහොන වගේ ජීවිතයක් උපදිනවා කියනවා දුෂ්චරිතය කරනවා නම්. ඒ නිසා අපි මනුෂ්‍ය ජීවිතය ඉපදලා ඉන්න ටික කාලේ අපිට ලොකු කාලයක් නේ. අපි මේ කාලේ කරන්න ඕනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කරුණු පදන්න ඕන. මේක සීලයට අයිති කරුණු. සම්මා ආජීවය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා වංචා කරන්නේ. ඊට පස්සේ අධාර්මික රැකියාවල යෙදෙන්නේ නෑ. වංචාවක් නැතුව අවංක ජීවිතයක් ජීවත් වෙන කාලය ගෙවනවා. ආන්නේකට කියනවා සම්මා ආජීවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එයාට තියෙනවා සම්මා වායාම. සම්මා වායාමය කියලා කියන්නේ පින්වත්නි එයාගේ වෑයම. මේ ලෝකේ මිනිස්සු වෑයම් කරන්නේ හැබෑම යහපත උදෙසා නෙවෙයි. ආර්ය ශ්‍රාවකයාගේ වෑයම තියෙනවා කියනවා අකුසල් දුරු කරගන්න. අපි දැන් අපි උපදින්නේ පිරිසුදු අය විදිහට නෙවෙයිනේ. අපේ ජීවිතේ එක එක අකුසල් තියෙනවා. කොයි කාගෙත් අකුසල් තියෙනවා. තියෙන අකුසල් දුරු කරගන්න යමෙක් මහන්සි වෙනවා නම් එයාගේ වෑයම යහපත් එකක්. ඊළඟට එයාට උපද්ද ගන්න බැරි කුසල්, බැරි වෙච්ච කුසල් තියෙනවා. අපිට සමහරවිට මෛත්‍රී උපද්ද ගන්න බැරි වෙලා අපි උපද්දන්න මහන්සි වෙනවා මෛත්‍රී භාවනාව කර කර. අපිට කරුණාවන්ත හිතක් සමහරවිට නෑ. අපිට ඒ කරුණාව උපද්දන්න අමාරුයි. අපි උදේට භාවනා කර කර මහන්සි වෙනවා කරුණාව උපද්දන්න. ඊළඟට අපිට අනිත් අයගේ දේවල් දැක්කම අපිට ඊරිසියා හිතෙනවා. ඒක අපේ ඇතුලේ තියෙන අකුසලයක්. අපි ඒක දුරු කරලා අනිත් අයගේ සැපත කල්පනා කරන්න මහන්සි ගන්නවා, මුදිතාව. එතකොට යා කුසල් වඩන්න මහන්සි වෙනවා. අකුසල් දුරු කරන්න ගන්න මහන්සිය, කුසල් වඩන්න ගන්න මහන්සිය බුදුරජාන් වහන්සේ වදාලා සම්මා වායාමයට අයිති කරුණු. එතකොට සම්මා වායාමයත් අපි මේ මනස ජීවිතය ඇතුලේ පුරුදු කරන්න ඕන එකක්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා, දැන් අපි කරුණ කියාකල්ප කතා කරාද, සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාමය. මේන්න මේ ටික පුරුදු කරලා ඊට පස්සේ ආ පුරුදු කරගන්න ඕනේ කියනවා සම්මා සතිය. සම්මා සතිය පුරුදු කරන්න එයාගේ ජීවිතේ දියුණු වෙනවා. අපි ওই කරුණ ටික උපද්දගෙන හිටියොත් සම්මා සතිය කියන්නේ නස් දේශනා කළා කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානීය යෙදෙනවා කියනවා. මේ සතර සතිපට්ඨාන භාවනා පුරුදු කරනවා කියනවා. එතකොට ඒ භාවනා පුරුදු කරනකොට එයා තුළ ඇති වෙනවා කියනවා සම්මා සමාධිය. සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා සමාධිය කියලා කියන්නේ පළවෙනි ධ්‍යානේ, දෙවෙනි ධ්‍යානේ, තුන්වෙනි ධ්‍යානේ, හතරවෙනි ධ්‍යානේ කියන සම්මා සමාධි එයා උපද ගන්නවා. එතකොට මේක තමයි පින්වන්නේ මිනිස්සෙක් කියලා අපි උපදුනට පස්සේ අපේ ජීවිතේ එළිය කරගන්න අපට කරන්න තියෙන දේ. ඊළඟට අපිට යම් මිතුරෙක් ඉන්නවනම්, අපේ සහෝදරයෙක් ඉන්නවනම්, අපි ආදරය කරන කෙනෙක් ඉන්නවනම් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දේ ඔබට කවුරු හරි හිතයිසී කෙනෙක් ඉන්නවනම්, ඔබ කාට හරි ගොඩාක් ආදරය කරනවනම්, ඔබ කාට හරි ගොඩාක් සෙනෙහ දක්වනවනම් ආනන්දයාට දෙන්න කියනවා. දුක ගැන කියා දෙන්න කියනවා. දුකේ හට ගැනීම ගැන කියා දෙන්න කියනවා. දුක නිරුද්ධ වීම ගැන කියා දෙන්න කියනවා. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ගැන කියා දෙන්න කියනවා. මේක හරි පුදුම එකක්.
මේ ආරි සත්‍ය හතර කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ ජීවිතේ එයා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දහම් සැඩපහරට වැටෙනවා. දහම් සැඩපහර කියන්නේ ධර්මයේ කියන සැඩපහර කෙලීම වැටලා තියෙනවා පින්වන්දි නිවනට. උනා දේශනා කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ දහම් සැඩපහර කෙලීම වැටලා තියෙනවා කියනවා. නිබ්බාන පෝනා නිවනට නැඹුරු වෙලා නිවන දෙසට. එනිසා කෙනෙක් ඒකට වැටුණොත් කොහෙටද යන්නේ ගහගෙන? නිවනට යනවා. ඒ නිසා ශ්‍රාවකත්වයට පත්වෙච්ච කෙනාට කියනවා සෝත ආපන්න. සැඩපහරට වැටුණු කෙනා සෝතාපන්න ශ්‍රාවකයා කියලා. මේ සෝතාපන්න බව ආරි සත්‍ය චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම බුදුරජාණන් වහන්සේ ගොඩාක් වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක් එක දැනගෙන හිටියා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක්. අනාථපිණ්ඩික සිටුතුමාට ගොඩාක් මුල මුදල් තිබුණා. අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කළානේ විශාල ජේතවනාරාම මේ අසපු හදලා පූජා කරේනේ. මුදල් අතුරලා ජේත කුමාරයෙක් වියන ගත්තේ අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමාට හිටපු දරුවෝ අතරේ දූලා දෙන්නෙක්, දූලා 3 දෙනෙකුයි එක පුතෙකුයි හිටියා. ඒ පුතාගේ නම කාල. මේ කාල කියන පුතා අනිත් දුවලා නම් ඔක්කොමලා අනාථපිණ්ඩික සිටුතුමාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැත්තට යොමු වුණා. කාල කියන පුතා මේ ධර්මයට යොමු වෙන්නේ නැහැ. එයාට මේ දන් පැන් පූජා කරන්න එව්වවත් ධර්මයේ පුරුදු කරන්න එව්වවත් ඒක කිසි වැඩක් නැහැ. දැන් සිටුතුමාට දෙන්න කියලා ඕන තරම් දායාද තිබුණා නේ. පුතාට දෙන්න මිල මුදල් තිබුණා. පුතාට අරන් දෙන්න ඕන නම් ඒ නගරේ තියෙන හොඳම මේ ඉඩකඩමක් ඉඩකඩම් තිබුණා. ඊට පස්සේ ගෙයක් දොරක් හොඳ ලොකුවට හදලා දෙන්න පුළුවන්කම තිබුණා. හොඳ ආවාහයක් විවාහයක් කරවලා දෙන්න පුළුවන්කම තිබුණා. හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන්කම තිබුණා. හැමදේම තිබුණා. නමුත් ආර්ය ශ්‍රාවකයා වටිනාම දේ දැනගෙන හිටියා. මේ අනේපිට සිතුනා නිතරම මහන්සි ගත්තේ පුතාට ධර්මය දෙන්න. දවසක් මේ කාලට කතා කරලා කියනවා කාල උඹ බුදුරජාණන් වහන්සේ හම්බු වෙන්න ජේතවනාරාමයට ගියොත් මං අද රං කහවණු 100ක් ඔබට දෙනවා කිව්වා. එතකොට දැන් කාලට සතුටුයි. කාල කැමති නෑ බුදුරජාණන් වහන්සේ බලන්න යන්න. නමුත් ඉතින් කහවණු 100 වටිනවනේ නේ. කාල උදේම කෑම ගන්නෙත් නැතුව ජේතවනාරාමයට යනවා. ජේතවනාරාමයට ගිහිල්ලා ජේතවනාරාමයේ ගේට්ටුවෙන් ඇතුළට කාල ගියා. එතකොට ජේතවනාරාමයට ගියා. ගේට්ටුවෙන් ඇතුළට අඩුවිය තියලා ඉක්මනට ආය හැරිලා ආවා. ඇවිල්ලා කියනවා තාත්තේ මං අද ජේතවනාරාමයට ගියා. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට මම ගියා. තාත්තේ මට කහවණු 100 ඕනේ. මම කහවණු 100 ගත්තා. එතකොට සිටුතුමා කල්පනා කළා මේ ක්‍රමේ හරියන්නේ නැහැ. කියන කාලෙ උඹ හෙට යන්න ඕනේ බුදුරජාන් වහන්සේ හම්බ වෙන්න ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ එක දහම් පදයක් මතක තියාගෙන ඇවිල්ලා මට කියන්න ඕනේ. එතකොට දැන් අද මගහැරියාට හෙට මග අරින්න බුදුරජාණන් වහන්සේ ගාවට යන්නම ඕනේ. මේ මහා පින්වන්තයෙක්. එතකොට මේ කාල කියන පුතා එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පේන්නේ නැති වෙන්න පස්සටම වෙලා වාඩි වුණා. පස්සටම වෙලා වාඩි වෙලා මෙයා දැන් මෙයා මොකද්ද මහන්සි ගන්නෙ? එක දහම් ධර්මයේ එක පදයක් මතක තියාගෙන ඉක්මනට තාතර ගිහිලා කියන්න කහවණු ගන්න. එතන මෙයා මෙහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අද කවුද ධර්මය අවබෝධ කරන්නේ? අද අපිට ධර්මයේ කියනකොට අපේ හිත දැකලා ධර්මයේ කියන්න කෙනෙක් අද නැහැ නේ. බලන්න ඒ කාලේ පිනින් ඉපදිච්ච වාසනාව හිත දැකලා ධර්මයේ කියනවා. බුදුරජාණන් වහන්සේ බලනවා කාටද අද ධර්මයේ අවබෝධ කරන්න වාසනාව, අවබෝධ කරන්න හයිය තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා පිටිපස්සේ දකී කියලා හැංගිලා පුංචි කොල්ලෙක් ඉන්නවා. එයා තමයි අද ධර්මයේ දකින්නේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා මෙයාට මං කියන ධර්මයේ එකක්වත් මතකේ හිටින්න එපා. නමුත් ඒ කියන ධර්ම කරුණු වැටහෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. දැන් මෙයාට අහගෙන ඉඳලා මතක තියාගන්න බෑ එකක්වත්. නමුත් කියන දහම් පදේ හිතට යනවා.
එතකොට කාල ඔහෙ අහගෙන හිටියා මතක හිටින්නේ හොඳට ඇස් දෙක පියාගෙන අහගෙන හිටියා මතක හිටින්නේ තව තව සමීප වෙවි ඇහුවා මතක හිටින්නේ නමුත් කියන කියන දහම් පදේ හිතට ගියා එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ අවසන් වෙනකොට එයාට පුළුවන් වුණා මේ දුකයි කියලා අවබෝධ කරන්න මේ දුකේ හට ගැනීමයි කියලා අවබෝධ කරන්න මේ දුකේ නිරුද්ධ වීමයි කියලා අවබෝධ කරන්න මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවයි කියලා තමන් තුළම අවබෝධයක් ඇති වුණා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා ඒ අවබෝධ කරාට පස්සේ මේ කාල ගිහිල්ලා දැන් කාල දැන් එදා කහවණු සීයේ ඉල්ලගෙන දුවගෙන ගියේ එදා එයා ඉන්නව පාඩුවේ ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේ දානෙට වඩිනවා මේ පිටසුතුම ගෙදර බුදුරජාණන් වහන්සේ කතා කළා කාලට එතකොට අනේ පිටසුතුමා කියනවා ස්වාමීනි කාල ඊයේ ඉඳලා වෙනස් ස්වාමීනි කහවණු ටික ඉල්ල ගන්න ආවෙත් නැහැ හරි වෙනස් වෙලා මේ දරුවා බුදුරජාණන් වහන්සේ වදාලා සිටුතුමනි මේ ලෝකේ උතුම්ම ලාභේ ලැබපු කෙනාට ওই කහවණු 100න් ඇති වැඩේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පතව්‍යා ඒක රජ්ජේන පෘථුවියටම රජ වෙනවට වඩා සග්ගාය ගමනේනච ස්වර්ගයේ ගිහිලා උපදිනවට වඩා සබ්බ ලෝකාදි පච්චේන තුන් ලෝකීටම අග රජ වූ බ්‍රහ්ම රාජ වෙනවට වඩා සෝතාපට්ටි පලං වරන් සෝතාපන්න වීම උතුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා පින්වත්නි මනුෂ්‍ය ජීවිතයක් ලැබුපු අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ වැටහෙන ජීවිතයක් ලැබුපු අපිට කරගන්න තියෙන උතුම්ම ලාභය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන එක. ඒ නිසා අපිට මේ ධර්මයේ සුන් ලැබුණු මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ අපි මහන්සි ගනිමු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න. ඉතින් ඒ අපගේ උත්සාහය වීරිය අපටත් මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පිරිසරණ ලබන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සා